ගුලන් හැම දෙනාටම අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පිරිමින්ගේ ශරීරය ගැන පිරිමින්වත් මේ විදිහට හරි හැටි දැනගෙන නැති කාරණාවක් පිළිබඳව කාන්තා සහ පිරිමි විදිහට වර්ග දෙකක් තිබ්බට අම්මගේ බඩේ ඉදදී අපි හැමෝම ගැහණු විදිහට තමයි මුලින්ම ඉඳලා තියෙන්නේ සරලවම කිව්වොත් මේ ලෝකේ ඉන්න හැම පිරිමි කෙනෙක්ම ජීවිතයේ එක්තරා කාලයක් කාන්තාවක් විදිහට ඉඳලා තියෙනවා මෙහෙම කියද්දි විකාරයක් වගේ නේද හැබැයි විද්‍යාඥයේ සැබෑ ලෙසම හොයාගත්තේ කාරණාවක් පිළිබඳව තමයි අද අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයගොල්ලෝ දන්නවා කාන්තාවක් වෙන්නට XX කියන වර්ණ දේහ දෙකක් එකතු වීමක් තමයි අවශ්‍ය වෙන්නේ පිරිමි කෙනෙක් නිර්මාණය වෙන්න X සහ Y කියන වර්ණ දේහ දෙකකින් නිර්මාණය වෙන බව අපි හැමෝම දන්නවා මුලින්ම කාන්තාවකගේ ගර්භාෂයේ කලලයක් නිර්මාණය වෙද්දී Y කියන වර්ණ දේහ අපිට දක්නට ලැබෙන්නේ නැහැ ළමයෙක් ගර්භාෂයේ කලලයක් හටගත්තට පස්සේ සති 6ක් වගේ යනකම් X වර්ණ දේහ විතරයි අපිට දකින්නට ලැබෙන්නේ X වර්ණ දේහ වලින් පමණක් හැදුණු ගැහණු දරුවෙක් තමයි මුලින්ම කලලයේ වර්ධනය වෙන්න පටන් ගන්නෙ. සති 6කට වගේ පස්සේ XRY කියන නමින් හඳුන්වන ජානීය ක්‍රියාත්මක වෙලා අර කලලය නිර්මාණය වෙද්දී Y කියන වර්ණ දේහ ඇවිල්ලා තියෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා. ඊට පස්සේ ඒ වර්ණ දේහය Y කියන වර්ණ දේහය හොයාගන්නට සමත් වුණොත් විතරක් අර අපි සඳහන් කරපු මූලික කලලය පිරිමි පුද්ගලයෙක් විදිහට වර්ධනය වෙන්න පටන් ගන්නවා. සමහර පිරිමි ඉපදුනාට පස්සේ කාන්තාවන්ට ඉතාමත්ම පහත් විදිහට සලකනවා අපි දන්නවා. හැබැයි ඒ හැමදිනම දැනගන්න ඕන කාරණාවක් තමයි ඕනම පිරිමියෙක් වුණත් ජීවිතයේ මුල් සති 6 තමන් කාන්තාවක් විදිහට තමයි ඉඳලා තියෙන්නේ කියලා. ඒක විද්‍යාඥයන් විසින් පරීක්ෂණ වලින් මේ වෙද්දි සනාථ කරලා තියෙන කාරණාවක්. ඒ නිසාම තමයි පිරිමි පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතේ මැරෙන තුරාවටම කිසිම හේතුවක් නැතුව තනපුඩු දැක ගැනීමට හැකි වෙන්නේ. ඒ මොකද සති 6ක් වන විට ශරීරයේ අවයව නිර්මාණය වෙන්න පටන් අරගෙන තිබුණත් සති 6න් පස්සේ XRY කියන ජානයේ මගින් Y වර්ණ දේ හඳුනා ගැනීම සමග ඒ කලලේ පිරිමි පුද්ගලයෙක් විදිහට නිර්මාණය වුවත් ඒ ශරීරයේ අවයව නිර්මාණය වෙලා තිබුණ ඒ තනකුඩු ඒ විදිහටම පිරිමි කෙනෙක්ගේ ශරීරයේ අපිට දැක ගන්නට ලැබෙනවා. ඔන්න එහෙනම් ඕක තමයි කාරණාව. අපි හිතනවා ඔයගොල්ලෝ සමහර දෙනෙක් මේ පිළිබඳව දැනගෙන හිටියත් අපි දන්නවා බොහෝ දෙනෙක් මේ කාරණාව පිළිබඳව නම් දැනගෙන හිටියේ නැහැයි කියලා. ඉතින් වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න. ඒ වගේම තමයි මේ පිළිබඳව ඔයගොල්ලන්ගේ අදහසත් අපිට කමෙන්ට් කරගෙන යන්න. ඇත්තටම ඔයගොල්ලෝ මේ දේ ගැන පිළිබඳව දැනගෙන හිටියද? එහෙම නැත්නම් අපි මේ වීඩියෝ එක කරාට පස්සේද ඔයගොල්ලන්ට මේක දැනගන්නට ලැබුණේ. ඉතින් එහෙමනම් අපිට බෙහෙවින්ම සතුටුයි. එහෙමනම් තවමත් සත්‍ය ගවේෂක ටීවී අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් අපි ඔයගොල්ලන්ට ඒක subscribe කරන්න කියලාත් මේ වෙලාවේ ආරාධනා කරනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඔයගොල්ලන් හැමෝටම බෙහෙවින්ම ස්තුතියි.